තාමත් ආදරෙන් පිළිගන්නවා ස්වාමීන් වහන්සේගේ ශුද්ධ වූ මෙහෙයට මේ ආගමන සමයේදී අපි දෙවන හස්තිගේ දයාවට බාර වෙමු මේ රුධින ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයක් පිසිවි දාට ලැබෙන පිණිසත් උන්වහන්සේට අපි ලං වෙන පිණිසත් අපි හිස්නමා යාඥා කරමු දෙවෝකෝ සෙතේ මොකද ජීවමාන දෙවි සමිඳුනි මේ උදෑසන ඔබ වහන්සේ ස්තුති කරනවා ප්‍රශංසා කරනවා දවස ගැන දෙවි ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ආගමනයේ බලාපොරොත්තු සිටිනා වූ මිනිසයන් හැටියට මේ උදෑසන ඔබ ළඟට අපි ඇවිත් සිටින අතර මේ දේම හේතුවෙන් ඔබ වහන්සේ පිළිකා තුළ ක්‍රියා කරමින් විශේෂයෙන් නිවසේ සිට ස්වාමිනී මේ හා සම්බන්ධ වන හැම කෙනෙක්වම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ඔබ වහන්සේගේ කරුණාව දෙන්න ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ලබා දෙන්න දෙවි සමිඳුනි ඔබ දේව දයාවට බාර වෙන්නේ යේසුස් වහන්සේගේ मेथोडिस्ट गीतिका पोते हारसी अणुन गीतिका गायना
මේ මොහොතේ මේ ආඥාව සමග සම්බන්ධ වෙලා සිටින හැම පවුලක්ම ඔබ වහන්සේට බාර කරනවා උන්ගේ අවශ්‍යතාවයන් සපුරන්නට යේසුනි ඔවුන්ට අවශ්‍ය ඕමනා දේවල් ඔවුන් නොමැතිව සිටිනවා නම් සිත් ඇවුලෙන් සිටිනවා නම් සිත්වලට ඔවුන්ගේ හිත්වලට සමාදානය සැනසීම ගෙනල් දෙන්න ස්වාමින් වහන්සේ එමෝටම ඔබ වහන්සේගේ උපකාර අවශ්‍යයි ඔබ වහන්සේ අපිට කරුණා කරලා අපේ පව් කමා කරලා අපි වැරද්දක් කරාද අපේ පව් කමා කරලා ස්වාමින් වහන්සේ අපිට සමාදානයත් එකමුතුකමත් සතුටත් ගෙන දෙන ස්වාමිනි ඉක්මනින් අපේ රටේ තිබෙන මේ වියවුල් තත්ත්වය නැති කරලා ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් මේ රට තුල සමාදානයත් සාමයත් නිරෝගී වසංගත නැති නිරෝගී රටක් කරමනවා ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේට අපේ රට බාර දෙනවා අපේ දේශය බාර දෙනවා අපේ සභාව බාර දෙනවා ස්වාමීන් අපේ සභාවේ සිටින සියලු පවුල් බාර දෙනවා ස්වාමින් වහන්සේ අපේ දේවගති වරුන් සභා පාලකයන් බාර දෙනවා ස්වාමීනි යේසුනි ඔබ වහන්සේගේ කරුණාවේ දෑතට වුන් බාර කරමින් ඔවුන්ට ඔබ වහන්සේගේ ආශිර්වාදයත් කරුණාවත් මඟ පෙන්වීමත් දෙන්න කියලා යාඥා කරනවා ජීවමාන වූ යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ක්‍රිස්තුවරයාණෝ කියලා එතුමා අවසන ආකාරය අපිට දකින්නට පුළුවන්.
එවැගේම අපි දකිනවා 19 වෙනි හදිසියේක බලන විට මේ ප්‍රධානී පරිසිවරු මේ අය ගිහිල්ලා අහන ඔබ කවුද කියලා. එතකොට එතුමා උත්තර දෙනවා මම ක්‍රිස්තුස් නොවෙමි. නොසඳවා කියනවා එතුමා හංගන්නේ නැතුව. උන්වහන්සේ සාක්ෂි දෙමින් කියනවා මම ක්‍රිස්තුස් වහන්සේ නෙමෙයි. ඒගොල්ලෝ අහනවා එහෙනම් ඔබ කවුද? ඔබ එලියද? එහෙමත් නැත්නම් වෙන කවුරු හරිද? එතනදිත් එතුමා කියනවා මම ක්‍රිස්තුස් වහන්සේත් නෙමෙයි දිවිසිරරෙකුත් නෙමෙයි වනාන්තරයක් ඇසෙන්නා වූ හඬ සම්බන්ධව එදා දවසේ දිවිසිරරයා කිව්වා ඔය වචනය ඒ පණිවිඩය යසායා 40 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය එතනදී එතුමා මතක් කරලා දෙනවා වනාන්තරයේ හඬක් ඇසෙනවා මාර්ගයේ සූදානම් කරන්නට එදා ඒ කිව්වා වූ ඒ අනාගත වාක්‍යයේ ප්‍රතිඵලය තමයි මෙතන ඉන්න මම කියලා එතුමා සාක්ෂි දරනවා. ඒ වගේම අපි දකිනවා බලන විට එතුමාගේ එම බයිබල් කොටස දිහා බලන විට කියනවා මම නම් ජෙසායා දිවසේවරයා කී පරිදි සම්විධානන්ගේ මග පිළියෙල කරන්නයි පාළු කරේ වරගසන් යෝගේ හඬ වෙමි. එතනදී කියන්නේ එදා ජෙසායා දිවසේවරයා 40 වෙනි පරිච්ඡේදයේ කිව්වා ඒ පාළු කරේ හඬ තමයි මම කියලා මෙතනදී එතුමා කියනවා. ඒ වගේම තවත් සමහරු ඇවිල්ලා කතා කරලා उन्हांसेपूर्ण एक ओबला इतने दिया फिर जाना गांड अपना व्यंग्य मुकाद ये तुम्हारे कितने ओबा अतरे किने किन्ना एक यह खाओगे के लोगों लो दानी नहीं है ना यह अगर निखाप सिदारा ने समय योहान तुम्हारे अभी तीन ने किने कर व्यंग्य ने इधर आउ करना इतना अपने में इतना किये ना इतना इतना उसस तनन महान से किने केला पेन्नू कर एक हेतु तुम्हारे किये ना इतना के पावहान वाले तीन पार्टी गलवान वाला मंग वाटी में है मम्मी इच्छा मन यथात पहात मनुष्य නමුත් එතුමා ඉතාමත්ම බලවත් කෙනෙක් කියලා ඔහු කියනා විතරක් නෙමෙයි අපි දකිනවා මේ පළමුන පරිච්ඡේද 35 වෙනි පදේ කියනවා ශුද්ධාත්මෙන් බෞතිස්ම කරන තනන් වහන්සේ එතුමා කියලා අපිට සාහෘදටත් මේක කියවගෙන යන විට අපිට දකින්නට පුළුවන් ශුද්ධාත්මයන්න්ගේ බෞතිස්ම කරන්නේ එතුමා මෙතනදී අපි දකින්න පුළුවන් යොහන්තුමා වතුරෙන් බෞතිස්ම කරනවා ඒ වගේම ජේසුස් වහන්සේ ශුද්ධාත්මෙන් වහන්සේගෙන් බෞතිස්ම කරනවා ඕප්‍රේමවන්තේනි පිතාවුතුණත් වල්ලිවිත එක තෙසලෝනික පොතට ගියොත් එහෙම පස්වෙනි පරිච්ඡේදයේ 16 සිට 24 දක්වා බලන විට මේ ආකාරයෙන් දකින්නට පුළුවන් නිතරම ප්‍රීතිවන් මොකඩව යාඥා කරන සියල්ලෙහිදී ස්තුති දෙන්නේ ඉතුරුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙන්න මේ ආකාරයෙන් එදා ජොහන්තුමා කිව්වා පණිවිඩය දෙස බලල උන්වහන්සේම ඒත්තු ගත්තව මනුෂ්‍යයන් හැටියට අපි නිතරම සුභාරංචි දේශනා කරන විට උන්වහන්සේගෙන ශාක්ෂි දරන විට අපි නිතරම ප්‍රීතියෙන් ඉන්නට අවශ්‍යයි ඒ වගේම නොකඩව යාඥා කරන්න අවශ්‍යයි සියල්ලෙහිදී ස්තුති දෙමි කිතුණුන හැටියට උන්වහන්සේව බලාපොරොත්තු වන්නා වූ දේ ඉටු කළ යුතුයි ඒ වගේම ශුද්ධාත්මන් වහන්සේට අවහිර නොකරන්න දිවස් දෙකී සුළු කොට නොතකන්න සියල්ල විමසා බලා යහපත් දේ තදින් අල්ලා ගන්න සියලු ආකාර ලකුරෙන් වළකී මෙආකාරයෙන් පෞද්ගලිකව එදා තෙසලෝනික සභාවට කියන අතර ප්‍රේමවන්තේ මෙතනදී ජොහන්තුමා ශාක්ති දරනවා මම වතුරෙන් බෞතිස්ම කරනවා ඒත් ශුද්ධාත්මෙන් බෞතිස්ම කරන කෙනෙක් ඉන්නවා එයා තමයි ක්‍රිස්තුස් වහන්සේ එහෙමනම් උන්වහන්සේ පැල්වගත්ත මනුෂ්‍යයන් හැටියට අපි ශුද්ධාත්මෙන් වහන්සේ අපි තුල ක්‍රියා කරනවට අවහිර නොකර ඒ වගේම දිවස් දෙකිසුණු කරලා සිතන්නේත් නැතුව හැමදේම විමසලා බලලා යහපත් දේ තදින් අල්ලගෙන දෙවියන් වහන්සේගේ වචනය ඒ වගේම ස්වාමින් වහන්සේලා නිතරම ප්‍රීති වෙලා ඒ සුභාස්ත දේශනා කරන විතරක් නෙමෙයි උන්වහන්සේගේ ආගමනයේදී අපි සූදානම් කරගන්නට ස්වාමින් වහන්සේගේ කරුණාව ස්වාමින්වහන්සේගේ බලය ස්වාමින්වහන්සේගේ මඟ පෙන්වීම ඔබටත් මටත් නිතරම ලැබෙන සේක්වා ආමේන්. ස්වාමීන් වහන්සේට තවදුරටත් ලං වෙමු. උන්වහන්සේගේ වචනයට අනුව ජීවත් වෙන්නටත් උන්වහන්සේගේ කරුණාව තුළ අපි එකිනෙකා තවදුරටත් උන්වහන්සේ ලං වෙලා උන්වහන්සේගේ බලය දකින්නටත් අපි ස්වාමීන් වහන්සේට කැපවෙමු. අපි ගීතිකාව කොටසක් ගායනා කරමු. ජේසුනි ඔබ ඉස්සර වෙලා
सदा काल पावत आमीन।